ඉගන්තරයෙන් රැඳී සිටින්න සබස්ක්‍රයිබ් කරන්න කුවේට් අපි. කවට් රාජයයිඉන්න ඔයාලට සුබම සුුවූ දෑසනක් කියලා ප්‍රාර්ථනා කරන්න ගමං මුලින්මාවදාානය ඊද අල් අදා උත්සවය සඳහා දින නමේක නිමාඩුවක්ුවට රජයවිසින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ප්‍රාදේශය මාධ්‍ය වාර්තාවලට අනුව නිවාඩුකාලය තුළ මගීන් පණස් පන්දාහ කුවටට පැමිණෙනු හා. සිට පිටවයනුවඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉතින් සිවිල් ගුවන්සේවා අධිකාරයේ සංඛ්‍යාලයකනවලට අනුව නම් සියයට හැත්ත පහක ප්‍රමාණයක් මගන් උත්සව සමේදී කුවේට රාජයෙන් පිටව යන බවයි වාර්තා වන්නේ. දින නමයක් තුළ ගුවන් ගමන් අටසය හැත්ත හතක් පමණ කුවේට රාජය විසින් සම්විධානය කරලා තියෙනවලු එයින් ගුවන් ගමන් හාරසිය හතලිස් දෙකක්ම කට රාජයෙන් පිටවයාමට නියමිත බවයි වාර්තාාවන්නේ ගුවන් තොටුපොලස සීමවන් එසේත් නැත්නම් ගුවන් තොටුපොල ධාරිතාව මගින් පන්දාහක් දක්වාන් නැංවීමට අවසර හිමිවුවත් මේ වනතෙක් සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසන ආකාරයට ය තවම සිදුවයි නොමැති බවතමයි වාර්තාාවන්නේ තවදකුවටයට පැමිණෙන සෑම ගුවන්ඥානයකම පැමිණිය හැක්කේ මගින් තිස් පහත් පනහත් අතර සංඛ්‍යාවක් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් කරලා තියන්නේ තහනම් කරනලාද රටවල් ලෙස නේපාලය පකිස්ථානය බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවයන රටවලට පැනවූ. තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකබන බවත් ඔඕුන් සඳහන් කල තියෙනවා. තවද ඉන්දියාව සහ කුවටය අතර ගුවන් ගමන් තාවකාලිකවල් නවතා ඇති බවත්, සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රකාශ කල තියෙනවා. අගෝස්තු පලවෙනි ද කුවට් ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘර්ත කල පසුවද, න්දියාවේසි කුවටට පැමිණෙන මගීන්ට කෙලින්ම කුවටයට පැමිණින් නොහැකි බව වාර්තා වෙනවා. සිවිල් ගුවන් අධිකාරය පවසනාආකාරයට ඉන්දියාවේසිට යළි හරිජජුගුවන් ගමන් වැලැක්වීම සඳහා කුවට් රාජ්‍ය මෙම තිරණය ගෙන තියෙනවා කිය තමයි සඳහන් කරල තියන්නේ. එයට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ යාල දන්නවා ඩල්ට ප්‍රබේදය හමත්න තම් ඉන්දී කොරණ ප්‍රබේදය, යටයට තවදුරටත් ඇතුල්වීම වලක්වා ගනීම අර මුණක් විදියට තමයි ඔවුන් එම නීති සම්පාදනය කල්ලා තියන්නේවැනිවු සුම්පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබස්ක්‍රයි් කරන්න අපේ චැනල් එක